ජීව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. අද දවසේදී මට නියෝග කරලා තිබ්බා අලුත් කඩේ උසාවියට පෙනී ඉන්න කියලා. ඒකට හේතුව තමයි තස්තු විමර්ශන ඒකකයෙන් කරපු පැමිණිල්ලක් අනුව තමයි පෙනී ඉන්න කියලා කිව්වේ. එතකොට අද අධිකරණයෙන් නියෝග කරා. ආවට පස්සේ හෙට දිනේ TID තස්තු විමර්ශන ඒකකයට නැවත පෙනී ඉන්න කියලා ප්‍රකාශයක් නිකුත් කරගන්න කියලා. එතකොට ඒ සම්බන්ධව මොකද්ද කියලා අදහසක් නැහැ. අපි දැන් පසුගිය කාලෙදි කරපු අරගලයක් තියෙනවා. එතකොට ඒ අරගලයට අදාළව අපි අත්තනංගුවට ගත්තා. ඊට පස්සේ අත්තනංගුවට අරන් තස්තු විමර්ශන ඒකකයේ දින 90ක් රඳවගෙන බන්ධනාගාරයේ දවස් ගාන රඳවන්න තියාගත්තා. ඒතකොට දැනටත් විමර්ශන තියෙනවා, ප්‍රශ්න කරන්න තියෙනවා කියලා නැවත ප්‍රකාශ කරන මැදිහත් වෙන එකක් තත්ත්වයක් දගෙන. ඒතකොට වසන් සහෝදරයවත් අපි දකිනවා. දැනට වසන් සහෝදරයත් කේක කතා කියලා තාමත් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒතකොට නිතර මෙන්න මේ වගේ වාතාවරණය වටපිටාවත් තුළ තමයි අපිට අද දිනේදීත් අපිට මේ විදිහට අලුත් කඩේ උසාවියට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.